चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हेम दिनाटम तिरुवन सरण प्रार्थना करमिन अदत् ओब हेम दिनेक्म कलंबु टेलीविजन मेत सदहम विकाशे ओस्से උතුම් දායකත්ව ධර්ම දේශනාව එක්කයි මේකතු වෙලයි පිංගතුනි ලෙඩවීම කියන එක ඉපදුනා නම් ඔබත් මමත් කාටත් මේ ලෝකේ උපන්නා වූ සෑම දිනෙකටම ඉපදුනා නම් ඒ කාන්තේ කවදා කොතන කොයි මොහොතේ හෝ අපි ලෙඩ වෙනවාමයි උපන්නා වූ සෑම සත්වෙක්ම වයසට යන ජරාවට පත් වෙනවා කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට හරි අපි කාටත් මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේක තමයි ලෝක ධර්මතාවය හැබැයි මේ ලෝක ධර්මතාවයේ ඉදිරි දැන් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ රෝග පීඩා ඇති වෙන්න හේතු වෙන කාරණා රැසක් අපිට පෙන්වලා දීලා තියෙනවා ඒ තුල බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නවා ශරීරයේ වැරදි ලෙස පරිහරණය කිරීම තුළින් ඇතිවන ලෙඩ රෝග තියෙනවා. ඒවා අපි නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම තුළින් ආරක්ෂා කරගන්න ඒ ලෙඩ වලින් වළකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ රෝගයත් එක්ක මේ ලෝකේ පුරා මිනිසුන්ගේ සමාජ දුරස්ථභාවය ඇති කරලා. ඔබ දන්නවා කවුරුත් මූණ වහගෙන මේ මූණ නහය කට බැඳගෙන මේ මාස් දාගෙන මිනිස්සු යනකොට සමහර ලාවට වෙනද වගේ නෙමේ අපහසුාවක් තියෙනවා කෙනෙක් කියන පුළා හුස්ම ගන්නත් අමාරුයි වෙනද වගේ නෙමේ හරි අමාරුයි මේක දාගෙන මේක මහ කරදරයක් හැබැයි ඒ තුල ඔබ ආරක්ෂා වෙනවා අන් අයවත් ආරක්ෂා වෙනවා ඊළඟට නිවර්දි සෞඛ්‍ය පුරුදු නිතර අත්හෝදනේව විස බීජ නාශක භාවිතා කිරීම එතකොට මෙවැනි දේවල් තුල ඔබට ඔබේ කය නිවැරදි විදිහට පරිහරණය කිරීම තුලින් ඔබට ඒ රෝගයෙන් ආරක්ෂා වෙලා ඔබේ ආරක්ෂාව හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වෙලාව අපි දන්නවා පහුගිය කාලේ මේ රෝගේ ඔබ දකින්න ඇති මේ රෝගය ආරම්භ වෙච්ච කාලේ ලංකාවට රෝගේ ව්‍යාප්ත වෙන්න කලින් තමයි මිනිස්සු හොඳටම සූදානම් වුණේ. ඉස්ලාම පළවෙනි රෝගියා ලංකාවේ හොයාගත්ත වෙලාවේ මේ රෝගයේ ලෝකෙ ව්‍යාප්ත වෙනකොට මිනිස්සු මොනතරම් බය වුණාද කියලා හිතන්න. අර පෙරුම් කායන් හොයලා අත්වල බැඳගෙන ඒ කාලේ නිතර රතන සූත්‍රය කියන්න පටන් ගත්තා. හැම පන්සලකම වගේ රතන සූත්‍රේ සජ්ජහායනා කරා ගෙවල් වල මිනිස්සු රතන සූත්‍රය කිව්වා පිරිත් කියන්න ගත්තා. පිරිත් පැන් ඉස්සා කොත්තමල්ලි නොයේක් බෙහෙත් වර්ග ආයුර්වේද බෙහෙත් වර්ග ශරීර ශක්තිය වර්ධනය වෙන දේවල් හොය හොයා මිනිස්සු බොන්න ගත්තා. ඒ කාලේ මිනිස්සු ධර්මයේ ගැන වැඩිපුර හිතන්න ගත්ත පසුගිය මාසවල දැන් අමතකයි. දැන් අද මේ වෙනකොට දහස් ගණනින් රෝගීන් වාර්තා වෙලා වේගෙන් රට පුරා මේක පැතිරෙද්දි ලෝකේ පුරා වේගෙන් පැතිරීගෙන යනකොට අර වෙනදා තිබ්බ බය මිනිස්සුන්ට දැන් නැහැ. සමහර ඕන දෙයක් වෙච්ච දෙයක් කියන මට්ටමින් ජීවත් වෙනවා. ඒ නිසා පින්වතුනි තමන්ගේ නිවරදි සෞඛ්‍ය පුරුදු ඔබේ ආරක්ෂාව ඔබේව පිළිපැදීම කියන්නේ ඔබ විතරක් නෙමෙයි. ඔබේ ප්‍රියයන්, ඔබේ ඥාතීන්, ඔබේ දරුවන්, ඔබ ඇසුරු කරන අය, ඔබේ අසල්වැසියන් රටටම ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ගන්න කටයුතු ගමක්, රටක්, පවුලක් සියලු දෙන ආරක්ෂා කරන්න ඔබ ගන්න කටයුත්තක් බවට පත් වෙනවා. ඒ නිසා මුලින්ම සිහිපත් කරනවා මේ කාලය තුල
ඔබ ඔබේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න. ඔහේ හිතුමනාපේ ගමන් බිමන් යන්න ඇවිදින්න යන්න. ඒ වගේ කටයුතු වලට යොමු වෙන්නේ නැතුව පුළුවන් තරම් මේක ඔබට විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරා පැතිර යන වසංගතයක්. මහා බලව රටවල ලෝක පාලනය කරන මහා බලවතුන් හැටියට පෙනී ඉන්න ලෝක නායකයන් පවා මේ රෝගයට ගොදුරු වුණා. හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රජ කුමාරවරු හැටියට ඉන්න රාජකීය පවුල්වල රාජකීය පිරිස රාජ කුමාරවරු පවා මේ රෝගයට ගොදුරු වුණා. ලෝකෙ බලව රටවල මොනතරම් පිරිසක් මහා ධනවතුන් ධන කුවීරයන් කී දෙනෙක් මේ වෙනකොට මේ රෝගය නිසා මිය ගිහිල්ලා තියෙනවද? ලෝකෙ මේ වෙනකොට අද මේ වෙනකොට ඔබ බලන්න කෝටි 4කට ආසන්න පිරිසක් රෝගයට ගොදුරු වෙලා ඒ තියෙන සංඛ්‍යා ලේඛන විතරයි. ලෝකෙ බොහෝ රටවල මේ කොරෝනා රෝගේ හොයාගන්න කරන ඒ පරීක්ෂණයක්වත් කරගන්න පුළුවන් වාතාවරණයක් අද නැහැ. බොහෝ දුප්පත් රටවල්, දින්දු රටවල්, අප්‍රිකානු රටවල්. එතකොට ඒ පරීක්ෂණයක් කරන පිරිසගේ වාර්තා ටික තමයි ඔය. එතකොට නිවර්දි සංඛ්‍යා ලේඛන ගත්තොත් තව කෝටි කීයක් මේ වෙනකොට මේ රෝගේ පැතිරිලා ඇද්ද? තියෙන සංඛ්‍යා ලේඛන අනුව විතරක් ගත්තත් මිලියනයකට එහා ලක්ෂ 10කට එහා පිරිසක් මේ වෙනකොට මිය ගිහිල්ලා. දවසකට ලක්ෂ 3-4 වේගෙන් අලුත් රෝගීන් හොයාගන්න සංඛ්‍යා ලේඛන විතරක්. තාම බෙහෙතක් නැති ඖෂධයක් හොයාගන්න බැරි වෙච්ච රෝගේ වාර්තා වෙලා පැතිරෙන්න පටන් අරන් අවුරුද්දකට ආසන්න වෙනවා. නමුත් තවමත් ලෝකෙ මොනතරම් බලව රටවලටවත් බෙහෙතක් හොයාගන්න බැරි වෙච්ච රෝගයක්. ඒ නිසා මේ කාරණේ මුලින්ම ඔබට සිහිපත් කරේ ඔබ ඔබේ ආරක්ෂාව, අන් අයගේ ආරක්ෂාව. අපිට නොයෙක් ප්‍රශ්න තියෙනවා. ජීවත් වෙන්න බැරිකම්, ආර්ථික ප්‍රශ්න, අපි හම්බ කරොත් දුකින්දොත් කන්න පුළුවන්, ඒ වගේ දේවල් ඔබට හිතෙන්න පුළුවන්. මේ වහනගෙන ඉන්නකොට කවුද හාමුදුරුවෝ කන්න දෙනවද? අපිටනේ ප්‍රශ්න තියෙන්නේ. කොහොමද ගෙවල් වල ඉඳලා? ඇත්ත, අපි කාටත් එවැනි ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ සියල්ල ඉදිරියේ අපි කවුරුත් අපේ සියලු දෙනා වෙනුවෙන් මේක කාගේවත් අරයා නිසා, මෙයා නිසා, මෙන්න මෙයා තමයි කියලා කාටවත් වැරැද්දක් ඇඟිල්ලක් දික් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ලෝකේ පුරා පැතිරීගෙන යන මහා භයානක වසංගතයක්. ඒ නිසා ඒ තුළ ඒ කැපකිරීම ඔබ ඔබ වෙනුවෙන්, අන් අය වෙනුවෙන්, ඔබේ ප්‍රියයන් වෙනුවෙන් කළ යුතු කාලයයි. ඒ කාරණේ මුලින්ම සිහිපත් කරමින් අද මේ ධර්මානුශාසනාවට, ධර්ම දේශනාවට අපි විශේෂයෙන් මේ ලෙඩවීම කියන කාරණේම මුල් කරගෙන ධර්ම කාරණා රැසක් අද දවසේ මේ ධර්ම දේශනාව තුළ ඔබට සිහිපත් කරන්න අපි කල්පනා කරන්නට යුතුය. පින්වතුනි, අපි අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරමු. උන්වහන්සේ කෙනෙකුට හිතන්න පුළුවන් මේවා කර්ම ලෙඩ කියලා කොටසකුත් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා කම්ම විපාකජ ආබාධා. සමහර ලෙඩ රෝග හැදෙනවා කර්ම විපාක නිසා. ඒවට කියනවා කර්මජ රෝග කියලා. හැම ලෙඩක්ම කර්මයෙන් එනව නෙවෙයි. පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, වාතය කිපීමෙන්, තුන්දොස් කිපීමෙන්, ශරීරය වැරදි ලෙස පරිහරණය කරමින්, සීතලෙන්, උණුසුමෙන්, රස්නේ, මේ වගේ රෝග පීඩා හටගන්න හේතු වෙන කාරණා රැසක් ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාඳුරු පෙන්වනවා. ලෙඩක් හටගන්න, රෝගයක් හටගන්න මොනතරම්නම් හේතු තියෙනවද? අපේ කය මතක තියාගන්න අපි කවුරුවත් ඔබට හිතෙනවා නම් නෑ අපි එහෙම පෞකාරයෝ නෙමෙයි, අපි නම් එහෙම ලෙඩ වෙලා නෑ, තාම නම් එහෙම බහින රෝගයක් නෑ, දැන් අවුරුදු 60ක් 70ක් වුණා, මන් නම් එච්චර පෞකාරයෙක් නෙමෙයි. එහෙම හිතාගෙන මද මාන්නෙන් ඉන්න පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒක මාන්නයක්. ඒකට ධර්මයේ කියන්නේ ආරෝග්‍ය මදේ. මම ලෙඩ වෙන්නේ නැහැ, අන් අය ලෙඩ වුණාට මට එහෙම ලෙඩක් නැහැ කියලා අපි හිතනවා. මම ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතන ඒ මාන්නයට කියන්නේ ආරෝග්‍ය මදේ. ඊළඟට තරුණ වයසේ සමහරුන්ට ඇති වෙනවා. අපේ ඇඟපත හයියයි, අපිට හොඳ ශරීර ශක්තිය තියෙනවා, මට ඕන වැඩක් කරන්න පුළුවන්, අපි හොඳ ශක්තිමත් අය. අන්න ඒ වගේ මාන්නයක් හිතට ඇති වෙනවා. තරුණ මදේ, යොබ්බන මදේ. එතකොට මෙන්න මේ මද මාන්නත් එක්ක
මේ ලෝකයේ ඇත්ත ස්වභාවයේ කයේ යථා ස්වභාවයේ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි ලෙඩ වෙන කයක් ජරාවට පත් වෙන කයක් නැසී වෙනසී යන කයක් මැරි යන කයක් කියන මේ කාරණේ අපිට අමතක වෙලා යනවා. ඒ නිසා අපි කවුරුත් මේ ඇත්ත මේක තමයි චතුරාර්ය සත්‍යය. අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා මේ දීර්ඝ සංසාර ගමනේ ඇසිස් මස්ලේ පවා දන් දෙදී බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන සසරේ මහා කැපකිරීම කරගෙන ඇවිල්ලා ඒ අවබෝධ කරගත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි මාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍යය. අන්නේ දුක්ඛාර්ය සත්‍ය ඔබ හොඳට විමසලා තේරෙන විදිහට එකින් එක බෙද බෙදා විස්තර කර කර විමසනවා නම් මොකද මේ දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. ඒ ආර්ය සත්‍යයට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම නම් වූ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුය. ඒක තමයි ඒ ආර්ය සත්‍ය වෙනුවෙන් ඇති කෘත්‍ය. එහෙමනම් දුක කියන්නේ අපි අවබෝධ කරගත යුතු දෙයක්. ඒ දුක අවබෝධ වෙන්න නම් අපි නිතර විමසන්න ඕනේ යෝනිසෝ මනසිකාරයෙන් විමස විමස. තේරෙන තැන ඉඳන් ගැඹුරට විමස විමස බලන්නට ඕනේ. දැන් අපි ගමු අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පිරුවා. නිකම් වචනෙන් හිතලා බලන්න. අසංකේ හතරකුත් මහා කල්පවලින් තවත් ලක්ෂයක්. ඔක ඔබට තේරෙන්න තවත් මං විස්තර කරන්නම්. මහා කල්ප එකක් කියලා කියන්නේ මේ උපමාව විතරක් හිතාගන්න. අබෑට උපමාවක් ධර්මයේ සඳහන් වෙනවා. බුදුහාඳුරන්ගෙන් දවසක් බමුණෙක් අහනවා සාමීනි භාග්‍යතුන් වහන්ස ඔය කල්පය 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 කියනවා කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා බමුණ අවුරුදු වලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානින් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් කල්පය කියන්නේ. ඊළඟට මේ බමුණ අහනවා සාමීනි මට උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වනවා. ඒ තමයි යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස යොදුනක් කියන්නේ සැතපුම් 16ක් දිග පළල උස ඒ ප්‍රමාණයට විශාල අබ කන්දක් හිතෙන් හිතාගන්න කියලා. දැන් ඔබ හිතෙන් හිතාගන්න ඔබ දන්න කන්දක් හිතන්න නිකන් පිදුරු තලාගල අපේ රටේ තියෙන නිකන් කන්දක් දන්න කන්දක් එක්ක සිරිපාද කන්ද මේ කන්ද අබවලින් හදපු ඒ වගේ විශාල අබ ගොඩ ගහපු අබ කන්දක් කියලා හිතන්න. ඔය අබ කන්දෙන් එක බෑටයක් අයින් කරනවා අවුරුදු 100කට එක බෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව පුංචි එක බෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තවත් පුංචි එක බෑටයක් අයින් කරනවා. ආයෙත් අවුරුදු 100ක් ගෙවිච්ච තැන තව පුංචි එක බෑටයක් අයින් කරනවා. මේ විදිහට අවුරුදු 100කට එක බෑටේ බැගින් ඉවත් කිරීම නිසා මහණෙනි යම් දවසක් එනවද අර විශාල අබ කන්දම අවසන් වෙලා යන මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කියලා. එහෙනම් අපිට පේනවා බින්දු ගානකින් අපිට විස්තර කරගන්න බැරි තරම් දීර්ඝ කාලයක් තමයි මහා කල්පයක් කියලා කියන්නේ. එතකොට එවැනි මහා කල්ප අසංකේය හතරකුත් තවත් ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂය කියන්නේ. එතකොට ඊ තරම් දීර්ඝ කාලයක් එකම අරමුණක් තුල ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන එකම අරමුණ තුල උන්වහන්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමී ධර්ම සංසාරි පුරාම සම්පූර්ණ කරගෙන කරගෙන ආවා. එහෙම ඇවිල්ලා බුදු වෙන ආත්මෙත් පාරමී සම්පූර්ණ කරලා බුදු වෙන ආත්මෙත් බුද්ධත්වයේ පිණිස ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා.
එච්චර ශරීරයට දුක් දීලා දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ විසින්ම ගුරුපදේශ රහිතව බෝධි මූලයේදී අවබෝධ කරගත්තේ චතුරාරි සත්‍ය ධර්ම. ඒ නිසායි අපි උන්වහන්සේට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ගුරුපදේශ රහිතව බෝධි මූලයේදී උතුම් චතුරාරි සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතක් ඥාන වශයෙන් තිපරි වට්ටන් ද්වාදසාකාරං කියන ආකාරයට අවබෝධ කරා. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ තරම් සසරේ පින් කරලා බුදු වෙච්ච ආත්මය ගැන හිතන් උන්වහන්සේගේ පිරිනිවන් පානේ අවසාන ආත්මේ බුදු වෙලා ඒ වැඩ සිටිය ජීවිතෙත් උන්වහන්සේ නිරෝගීවම හිටියේ නෑ. අපි බුදුරජාණන් වහන්සේට හිසේ කැක්කුමක් විටින් විට මතුවුණා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේගේ කොන්දේ අමාරුවක් තිබිච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. සමහර දවස්වලට ධර්ම දේශනා කරා දේශනාව මැදින් නවත්තල අහනවා, කොමේ සාරිපුත්ත ඉන්නවද, කොමේ ආනන්ද මොග්ගල්ලාන ඉන්නවද, මගේ කොන්ද ගොඩාක් රිදෙනවා. තථාගතයන් වහන්සේ ටිකක් සිංහසෙයියාවෙන් ඇලවෙනවා, සැතපිලා අහගෙන ඉන්නම් මේ දේශනාවේ ඉතිරි කොටස සාරිපුත්ත ඔබ කරන්න කියන. ඒ වගේ සිදුවීම් ගොඩක් දේශනාවල සඳහන් වෙනවා. එහෙනම් අපේ බුදුහාඳුරන්ටත් කොන්ද යමාරුවක් විටින් විට තිබිලා තියෙනවා. ඊළඟට අපි කවුරුත් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙලා ඉන්නේද්දී මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. විශාල වේදනාවක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. මහා පරිනිබ්බහන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේටත් අසනීප වෙච්ච වෙලාවක ජීවක කියන්නේ උන්වහන්සේට වෙදකම් කරන්න ගිලන් වෙච්ච වෙලාවක පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත වෛද්‍යවරයා උන්වහන්සේට විරේක බෙහෙතක් සකස් කරලා විරේකයක් කෙරෙව්වා කියලා සඳහන් වෙනවා. එතකොට ඔය වගේ බුදුහාමුදුරුවොත් බෙහෙත් අරන් තියෙනවා. උන්වහන්සේට ලෙඩ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පවා බොහෝ බෙහෙත් වර්ග දේශනා කරනවා. අද විනය පිටකේ තියෙනවා වෙනම කොටසක් හැටියට බේසජ්ජක් කන්දේ කියලා. ඒකේ තියෙන බෙහෙත් ගැන ඒ ලෙඩ රෝග හැදුනට පස්සේ භික්ෂූන් වහන්සේලාට එදා ඒ කාලේ තිබ්බ බෙහෙත් වර්ග බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙන්න මේ බෙහෙත් ටික මේ විදිහට පාවිතා කරන්න කියලා නියම කරපු බෙහෙත් වර්ග බේසජ්ජක් කන්ද කියලා. එතකොට අපි බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න ආසන්න කාලේ උන්වහන්සේ ගොඩක් ඉලං වුණා, බොහෝ ලෙඩ වුණා. පිරිනිවන් පාන්න වැඩම කරන්නේ මගදිගට උන්වහන්සේට ලේත් එක්ක බඩේ ලියන්න පටන් ගත්ත කියන කීප අවස්ථාවක කලන්තේ හැදෙන ඔබ මහා පරිනිබ්බාන සූත්‍රය අහලා තියෙනවනේ. දීඝනිකායේ තියෙන අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කුසිනාරාවේ මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයට වඩින ගමන පිළිබඳ විස්තරය. ඒ මගදී කීප වතාවක් කලන්තේ හැදෙන ආනන්ද පිපාසයි කලන්තේ පැන් ටිකක් හොයාගෙන ආනන්ද හාමුදුරු ඉක්මනට ගිහිල්ලා කොහෙන් හරි වතුර ටිකක් පෙරලා පාත්‍රයට අරගෙන එනවා. ආනන්ද ඉක්මනට ආසනයක් පනවන්න කියන තථාගතයන් වහන්සේට කලන්තේ ටිකක් විවේකයෙන් වැඩ ඉන ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ සංගල සිවුර එළලා බිම ආසනයක් පනවනවා තථාගතයන් වහන්සේට විවේකයෙන් වැඩ ඉන. එතකොට මේ වගේ පිරිනිවන් පාන්න වඩින ගමනේ එහෙනම් අපිට පේනවා බුදු දැන් ලේත් සමග බඩේ ලිය ගියා. දේශනාවේ තියෙනවා එකට පාලියෙන් කියන ලෝහිත පක්ඛන්දිකා රෝගී කියලා දේශනාවේ හඳුන්වන. එතකොට ලේ යනවා කියන්නේ බඩවැල්වල තුවාල හැදිලා තියෙන්න ඕනේ වෙනකොට. එහෙමනම් අපි කවුරුත් දරාගෙන ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේගේ බුදු සිරුර සසර කරපු මහා පින්කම් එක්ක මහා පුරුෂ ලක්ෂණ 32ක් විද්‍යාමාන වෙලා පෙනෙන්න පටන් ගත්ත ලෝකයාට. ඒ මහා පුරුෂ ලක්ෂණ මේ ලෝකේ බුදු කෙනෙකුට පමණක් පිහිටන සක්විති රජ කෙනෙකුට වුණත් ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වාමාරුතවයි පිහිටන්නේ. හැබැයි බුදු වෙන මහා පින්වන්ත කෙනෙකුට පමණක් දක්ෂිනාරුතව ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටන. එතකොට මේ වගේ විශාල මහා පින්වන්ත බුදු කෙනෙක් උන්වහන්සේ සිරිපා තබනකොට පොළොවේ උස් තැන් යටට යනවා. වලවල් උඩට මතු වෙලා පොළොව සම වෙනවා.
කටු කැබලි කුණු කැබලි රොඩු ඒ මොහොතේ සිරිපතුල තබන තැනින් ඉවත් වෙලා පොළොව පිරිසිදු භාවයට පත් වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ පියවරක් තබන තබන මොහොතක් මොහොතක් පාසා පොළොව පිරිසිදු භාවයට පත් වෙමින් පොළොව සම වෙමින් සම්බුදු සිරිපතුල් පිළිගත්තා. එතකොට ඒ තරම් උන්වහන්සේට අහසේ දෙවියන් අහසේ පිරිලා මදාරාමල් ලිසිනවා. අකලට ගස්වල අතු සල් ගස්වල අතු බුදුහාඳුරු දෙසට නැමිලා මල් හටගෙන ඒ මල් කඩා හැලෙමින් පූජා පැවැත්වුවා. මහ පොළොව පවා මේ ස්වභාව ධර්මයේ පවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ තරම් ආශ්චර්යමත් විදියට බුදුහාඳුරන්ට පූජා පවත්වනවා. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ මේ අනිත් ලෝකෙ හැමෝම වගේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ශරීරයක්ම තමයි උන්වහන්සේට තිබුණේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට දවසක් දේශනා කරන්නේ කින්තේ වක්කලි මිනා පූති කායන දිත්තේ. වක්කලි ඔබ මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනය මොකද්ද? වක්කලි හාමුදුරු කැමති වුණේ බුදුහාමුදුරන්ගේ බණ අහලා ධර්මය අවබෝධ කරනවට වඩා බුදුහාමුදුරන්ව ඇස් දෙකෙන් දකින්න. හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. උන්වහන්සේගේ රූපය, ඒ බ්‍රහ්මස්වර කටහඬ, බුදුරැස් විහිදෙන බුදු සිරුර, ඒ රූපේට බාහිර පෙනුමට බුදුහාමුදුරන්ගේ ආසකරයි. හැබැයි බුදුහාමුදුරු වක්කලි හාමුදුරන්ට පෙන්වුවා, වක්කලි ඔබට මාව රූපෙන් නෙමෙයි ඔබ මාව දකින්න ඕනේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න, ධර්මයේ තුලින් ඔබට මාව දකින්න පුළුවන්. වක්කලි ඔබ ධර්මයේ දැක්ව ඔබ මාව ඒකාන්තයෙන් දැක්කා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට එතනදී දේශනා කරා කින්තේ වක්කලි මිනා පූති කායන දිත්තේ. වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා ඔබ බලාගෙන ඉඳලා ඔබට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ ඔබ ධර්මයේ දකින්න, ධර්මයෙන් මාව දකින්න කියලා. ඒ නිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළිඩ වුණා, වයසට ගියා. උන්වහන්සේ වයසට ගියා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ඒ වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 80යි. අවුරුදු 80ක් වේගෙන එනකොට දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරනවා, ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජංගර සකටන් දිරාගිය කරත්තයක් වගේ දැන් දිරලා තියෙන්නේ. දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පාරි පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද? ඒ විදිහට තමයි කියව මේ කය දැන් පරිහරණය කරන්නේ. එහෙමනම් අපිට පේනවා බුදුහාමුදුරු වයසට ගියා. උන්වහන්සේ ලෙඩ හැදුනා. අපේ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑව. උන්වහන්සේටත් ඉපදුනානං ජරා මරණ මේ සියල්ල වයසට යෑම, ලෙඩවීම, මරණ මේ ලෝකේ උපන්නා වූ සෑම සත්වයකටම පොදු ධර්මතාවය, කාටත් තුරුමයි. ඒ නිසා දැන් බලන්න සක්විති රජවරු මේ ලෝකෙ හිටියා. අද පොළොව හාරලවත් හොයන්න තියෙනවා. පසේ බුදුරු අතීත පහළ වෙලා වැඩ හිටියා කියලා සඳහන් වෙනවා. අපේ ධර්ම ග්‍රන්ථවලම සඳහන් වෙනවා ඉසිගිලි සූත්‍රේ. ඉසිගිලි පර්වතය ඇසුරු කරගෙන 500ක් පසේ බුදුරු වැඩ හිටියා කියලා. ඊළඟට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, 80 මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලා වැඩ හිටියා. ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. අපේ ලංකා භූමියේ පවා ඔබ හිතන්න අනුරාධපුර යුගයේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමේ එදා ධර්මයේ ව්‍යාප්ත වෙලා ධර්මයේ බැබලිච්ච කාලේ ඉතිහාසෙ මිනිස්සු කියමනට කියනවා වීපැදුරක් වේල ගන්න විදිහක් නැහැ කියනවා. ඒ තරම් අහසින් වඩිනවා කියලා. එතකොට මේ කතාවකට නිකන් කියුවත් අපිට පේනවා එහෙනම් ඒ කාලේ කොච්චර ඉරුදිමත් රහතන් වහන්සේලා සාමාන්‍ය සමාජ වැඩ ඉඳලා ඇද්ද. හැබැයි අද ඒ සියලු දෙනා පිරිනිවන් පෑව. රජවරු හිටියා. අද මාලිගාවක් සමහර මාලිගාවත් හොයාගන්න නැහැ පස්වෙච්ච තැනක්වත්. ඒ නිසා මේ සියල්ලම අනිත්‍යයි කියන එක නිතර හිතන්න. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවනා.
අතීත කෝටි ප්‍රකෝටි ගණන් ඔබ වගේ මම වගේ මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සු හැමෝම මැරුණා. එහෙනම් අපි ඔබත් මමත් මේ ජීවත් වෙන සියලු දෙනාම යම් දවසක කවදා කොතන කොයි මොහොතේ මොන විදිහටද අපි කවුරුත් දන්නේ. අපි හිතාගෙන ඉන්න විදිහට අපිට ඕන විදිහට ලෝකෙ සකස් වෙනවා නෙමෙයි. අපි කැමති විදිහට ලෝකෙ පවත්වන්න ලැබෙනවත් නෙමෙයි. මේක අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. මේක මෙසේ වේවා, මෙසේ නොවේවා, මෙහෙම වෙන්න, මෙහෙම වෙන්න එපා. අපිට ඕන ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න පුළුවන් කමක් නැහැ. අනාත්මයි. අන්නේ ධර්මතාවයේ තේරුම් ගැනීමමයි අපි කාටත් මේ ජීවත් වෙන කාලේ බොහොම සතුටින් ධර්මයේ දියුණු කරගෙන සද්ධා දීගුණ ධර්ම දියුණු කරගෙන මෙලවත් පරලවත් දෙකම ජයගෙන සසරෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අනිත්‍ය ධර්මතාවයේ තේරුම් ගැනීමෙන් ජීවත් වීමමයි. එනිසා පින්වතුනි නිතර චතුරාර්ය සත්‍ය ගැන හිතන්න. දැන් අපි බලමු ජාතිපි දුක්ඛං. මේ ලෝකෙ කාටවත් කියන්න පුළුවන් ද නෑ ඉපදීම සැපක් කියලා. ඔබ හොඳට බලන්න. ඉපදීම දුකක්. මව් කුසෙන් උපදිනවා. බිත්තර ඇතුලෙන් උපදිනවා. තෙත් පරිසරයෙන් උපදිනවා. ඕපපාතිකව පහළ වෙනවා. අපි අනික් ක්‍රම අතහැරලා නිකන් මනුස්ස උපත ගැන හිතමු. මනුස්ස ලෝකෙ උපදිනකොට බොහෝ දෙනෙක් හැබැයි මේ අවිද්‍යාවේ ස්වභාවයේ ඉපදීම දුකක් කියන එක ඉපදිලා ටික කාලයක් යනකොට මතක නෑ. දැන් ඔබට ඔබ කුසේ හිටපු හැටි මතක නෑ. ඔබ උපදිනකොට අඬාගෙන කෑ ගහගෙන වේදනාවෙන් ඉපදිච්ච වේදනාව ඔබට දැන් මතක නෑ. ඔබ පුංචි කාලේ උඩුබැලි අතට මලමුත්‍ර කරගෙන කෑ ගහ උඩුබැලි අතට හිටපු හැටි මතක නෑ. ඒ කාලේ කට ඇරලා කියන්නද කතා කරන්නද බඩ රිදෙනවා ඔළුව රිදෙනවා කොන්ද රිදෙනවා වේදනාවක් ආවත් අඬනවා අඬනවා පුංචි දරුවෝ දිහා බලන්න ඔබ පොඩි දරුවෝ උපදින හැටි බලන්න පුදුම වේදනාවකින් දරුවෙක් අඬාගෙන එළියට එනවා මිසක් හිනා වීගෙන ඉන්නේ නැහැ ලී තැවරිලා කොච්චර දුකකින් වේදනාවකින්ද දරුවෙක් එළියට උපදින්නේ ඇදලා ගන්නෙ නහයේ කටේ කන්වල හැම තැනම ගැප් මල තැවරිලා දරුවා ඉපදිච්ච ගමන් කරන්නේ හොදලා හොදලා පිරිසිදු කරලා නහයේ කටේ තියෙන මේවා අයින් කරලා දරුවා පිරිසිදු කරනවා අඬනවා 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 අඬ අඬ අර පුංචි හැම නිකන් අර කාලයක් වතුර බෝලයක් ඇතුලේ ඉඳලා ඔබ බලන්න ඔබේ නිකන් අත වතුරට දාගෙන වතුර බේසමක දාගෙන පැයක් විතර ඉන්න ඒ අත උඩට ගත්තට පස්සේ කොච්චර අර තෙතමනේ වතුරට මේ හැම මෙලෙක් වෙනවද කියලා බලන්න. ඒ වගේ අර මාස ගාණක් මේ වතුර බෝලයක් ඇතුලේ ඉඳලා එළියට එනකොට ඉතාම සියුම් හැම ඇල්ලුවත් වඩා ගන්න ගියත් රෙද්දක් පොරවන්න හැදුවත් වේදනාවක් අඬන අර පුංචි තුවාලයක අලුතෙන් ආපු සිවිය වගේ තුවාලයක් හොඳ වෙනකොට යන්තම් උඩින් හැමක් එනවා. ඒක අතින් ඇල්ලුවා රිදෙනවා. පුංචි දරුවෙක් මලමුත්‍ර කරගෙන කියන්නද කතා කරලා අඬ ගහන්නද නැකිට ගන්න බැරුව අර ඉබ්බෙක් උඩුබැලි අතර තිබ්බා වගේ උඩුබැලි අතට අඬනවා අඬනවා යන්තම් කාලයක් යනවා පෙරලෙන්න දන ගාගෙන ඇවිදින්න අමාරුවෙන් අල්ලගෙන නැකිටින්න වචනයක් දෙකක් කතා කරා අන්න ඒ මට්ටමට එනකන් ඉපදීමත් එක්ක දරුවෙක් කොච්චර දුකක්ද විඳින්න හැබැයි අද අපිට ඒක තේරෙන්නේ නැහැ. අපිත් ওই විදිහටම ඉපදිච්ච අය. අපිට ඒ දුක තේරෙන්නේ නැහැ අවිද්‍යාවෙන් වැහිලා. ඒක අමතකයි. ඉපදීම දුකක්. මනුස්ස ලෝකේ සුගතියේ ඉපදීමත් එහෙමනම්. ඔබ දැකලා ඇති තිරිසන් සත්තු දරුව බිහි කරන හැටි. බල්ලෝ බලල්ලු අර බෙල්ලෙන් අල්ලගෙන බලල් පැටව අරන් යන හැටි ඔබ දැකලා ඇති. බිත්තර කඩාගෙන බිත්තර ඇතුලෙන් සත්තු කුරුළු පැටවවාදී සත්තු උපදිනව ඔබ දැකලා ඇති. උපත කියන එකට මව කුසක්ම තියෙන්න ඕනේ නැහැ. කුණු වෙලා යන මස් කෑල්ලක් කුණු වෙනකොට කොච්චර පණුව හට ගන්නවද? අඹ ගෙඩියක් කුණු වෙනකොට ඒ ශ්‍රාවය ඇති විඥානයකට බැස ගන්න. අසූචි ගොඩක් ඇති.
විඤ්ඥානයක් ඒක ඇතුළට රිංගල කයක් හදාගත්. කොච්චර නම් මේ ලෝකෙ සත්වයන් මෞකුසෙන් තෙත් පරිසරයෙන් බිත්තර ඇතුළේ ඕපපාතික උපත එක අපිට පේෙන් නැති දෙයක්. එතකොට මෙන්න මේ මොන විදිහට ඉපදුනත් දුකක් ජාතිපි දුක්කා මේ ලෝකෙ කාටවත් කියන්න බෑනෑ එක සැපක් කියල. මේක විමසන්න මෙනෙහි කරන්න ධර්මයට ගලප ගල්ප බලන්න. ජරාපි දුක්කං ව්‍යාධිපි දුක්කෝ ඉපදිච්ච හැම කෙනාම වයසටයන්. අපි අනිසත්ත ලෝක පැත්තක තියල මනුස්ස ලෝක ගැන හිතන්න. සමහර ඉන්න උපදිනකොටම ලෙඩ, එක්කෝ ආබාධ ඇතු උපදිනෝ ඇවිද ගන්න බෑ අතපය ඇඹරිලා, එක්කො දරුවෝ එකට සමල්ලාවට ඔළු දෙකක් තියෙනවා එක ඇගක් තියෙන එහෙම උපදිනෝ. විකෘති විදිහට වෙන් කරන්න බැරි විදිහට දරු උපදිනවා ශරීරයෙන්වත්. මේ වගේ උපත කියන්නේ දුකක්මයි. ඒ ඉපදිච්ච හැම කෙනාම දවසින් දවස ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, වයසට යනවා. ඔබ බලන්න වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ සමහර අය ඉන්නවා දත් ටික හැලිලා, හම සම්පූර්ණයෙන්ම රැලි වැටිලා. හිතාගන්න බෑ හම රැලි වැටලත් ඇට සැකිල්ල විතරයි. එක තැන මළමුත් නැකිට ගන්න බෑ, ඇදගෙන වැටෙනවා, ඇඟට පණ නෑ. සමහරු ඇඳේම ඉඳලා කොන්ද තුවාල වෙලා කොණු වෙලා එහෙට මෙහෙට පෙරල පෙරල කොන්ද බෙහෙත් ගගා පිහ පිහා තියාගෙන ඉන්න ඉන්නවා. කෙනෙකුට ඔබට එහෙම ලෙඩ ඔබ දැකල ඇති ඕන තරම් වයසට ගිහිල්ලා ඉස්පිරිතාලවල වෙන්න පුළුවන්, දන්න තැන්ගොල වෙන්න පුළුවන්. හැබැයි ඔබට එහෙම කෙනෙක් දැක්කහම හිතෙනවා අම්මෝ මෙහෙම නම් ඕන්න, මෙච්චර නම් දුක් විඳින්න ඕන නෑ කියලා හිතනවා. හැබැයි ඒ තත්ත්වයට පත්වෙච්ච ඔබ කවදාවත් එදාට ඒක හිතන්නේ, ඒ ලෙඩාට ඒක හිතෙන්නෙත් නෑ, වයසට ගිය කෙනා එහෙම හිතන්නෙත් නෑ. අනේ මට තව දවසක් ජීවත් වෙන්න තියෙනවනะ, මට තව පැයක් ජීවත් වෙන්න තියෙනවනะ, මට තව ටික කාලයක් ඉන්න තියෙනවනะ. ඒක තමයි මේ ජීවිතයට ඇලුම් කරන අවිද්‍යා සහගත තණ්හාවෙන් බැඳිච්ච ලෝකයා මේක අතහරින්න ලේසියෙන් කැමති නෑ. ලෙඩ වෙච්ච කෙනෙක්, ඔබ ලෙඩ වෙලා නැත්නම් ඔබ ලෙඩෙන් බලන්න ගියහම ඔබ බලන්න ලෙඩු බලන්න ඔබ ඕන තරම් ගිහිල්ල ඇති. සමහර පිච්චිලා හදිස්සි අනතුරු අංශ ඉන්න රෝගී නොයෙක් හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා තුවාල වෙච්චයි, අනතුරු වෙච්චයි, ගින්නෙන් පිච්චිච්චයි, හොඳ කරන්න බැරි ලෙඩ රෝග හැදිලා බඩවැල් කපලා පැකැට් එල්ලගෙන මළමුත්‍ර ඒවට එකතු කරගෙන මෙහෙම ඉන්න මිනිස්සු දැකලා ඇති ඔබ. ඔබට සමහර වෙලාවට එහෙම ලෙඩෙක් දැක්කහම අම්බෝ මෙහෙම නම් ඕන නෑ කියලා හිතෙනවා. සමහර අය දුක් විඳින හැටි රෝහල් වලට ගිහිල්ලා දැකලා හම්බෝ මෙහෙම නම් ඕන නෑ කියලා හිතෙනවා. හැබැයි ඔහුට ඒක හිතෙන්නේ නෑ. ඔබ ඒ වගේ ලෙඩක් කවදාහරි හැදිච්ච දවසක ඔබට හිතෙන්නෙත් නෑ. මිනිස්සෙගේ අත හොඳ කරන්න බැයි නම් ඒ අත කපලා ජීවත් වෙන්න ඔහු කැමති වෙනවා. ඔහුගේ අනිත් අතත් හොඳ කරගන්න බැරි නම් ඒ අතේ මොකක් හරි රෝගයක් හරි අනතුරක් හරි මොනවා හරි හේතුවක ඒ අතම කපලා ඔහු ඉන්න කැමති. සමහර වෙලාවට කකුල් දෙක කපලා ජීවත් වෙන්න අවස්ථාවක් ආවොත් මොකක් හෝ අනතුරක් නිසා, එක්ක රෝගයක් නිසා, මොනවා හරි හේතුවක් නිසා වෛද්‍යවරු කියන මේ කකුල කපන්න වෙනවා, අනිත් කකුලත් කපන්න වෙනවා. අවසානයේ ඔහු කැමති වෙනවා කමක් නෑ මං රෝදපුටුවක හරි ඉන්නම් කියලා. එතකොට මේ ශරීරේ කොටසෙන් කොටස ඉවත් කරලා හරි කෙනෙක් ජීවත් වෙන්න කැමති වෙනවා. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය. ඒ නිසා අපි කවුරුත් කැමති විදිහට අපිට ඕන විදිහට ආත්මයක් තිබ්බනම් මගේ කය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතන්න පුළුවන්. අන්න එහෙනම් අපි හිතන හිතන විදිහට අපිට මේ කය පවත්වන්න පුළුවන්, අපේ වසඟේ පවත්වන්න පුළුවන්. ඒකට කියනවා ආත්මය. හැබැයි බුදුහාඳුරු ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ ඇත්ත. අපි දකින්න අකමැති ඇත්ත. අපි විමසන්න අකමැති ඇත්ත. ඇත්ත කියන දේ දකින්න කැමති නෑ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. අනිත්‍යේ නිච්ච සංඤේ. අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් තමයි දකින්නේ. දුක්ඛේ සුඛ සංඤේ. දුක සැප සංඥාවෙන් තමයි දුක දිහා බලන්නේ. අසුභ දේ සුභ සංඥාවෙන් බලන, අනාත්ම දේ ආත්ම සංඥාවෙන් බලන. හැබැයි
අකමැත්තෙන් වුණත් මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි, මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා මේ කය ඇත්ත ඔබට ඇති සැටියෙන් බලන්න පුළුවන්. මේක තමයි ජීවිතයේ යථාර්ථය කියලා මේ කය ඇත්තම තත්ත්වය ඔබට විමස විමස බලන්න පුළුවන්. අන්න ඔබ ඔබේ ජීවිතයේ තුළ සැබෑ ලෙසම ධර්මය දකින්න උත්සාහ කරන කෙනෙක්. ඔබ සැබෑ ලෙසම ඔබේ ජීවිතයේ තුළින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න කෙනෙක්. අන්න එහෙම විමසන කෙනාටයි මේ කය ඇත්ත ස්වභාවය දකින්න ලැබෙන. ඒ නිසා ලෙඩ හැදෙනවා කියන එක මොන තරම් මේ ශරීරේ කොටසෙන් කොටස බලන්න. ඇස ඇහි කොච්චර ලෙඩ හැදෙනවද? කන, මේ කනේ කොච්චර ලෙඩ හැදෙනවද? නාසය, නහය ඇතුලේ කොච්චර ලෙඩ එනවද? දිව, සමහරුන්ගේ දිව කපල අයින් කරනවා. උගුරු දන්නේ බටයක් දාලා කෑම යවන අය දැකලා ඇති. මොනතරම් ලෙඩ රෝග හැදෙනවද? ශරීරේට තියෙන ලෙඩ, කෙස්වල ඉඳන් කෙස්, රෝම කූප, නියපොතු, දත්, සම්, මස්, නහර, ඔය එකින් එක එකින් එක මොනතරම් හමේ රෝග, මස්වල ඇතුලෙන් ඇතිවෙන රෝග, මස් පිඩ දියවෙන ඒවා, ඊළඟට මොන්න තරම් ස්නායු ආබාධ, නහරවැල්වල ආබාධ, හදවත, පෙනහලු, අක්මා, වකුගඩු, කොටසෙන් කොටස හිතන් පෙනහලු රෝග, බඩවැල්වල ආබාධ, හදවත් රෝග, වකුගඩුවල අසදී පක්මාව අස, මේ තියෙන හැම කොටසකම කොටසෙන් කොටස ගත්තත් මොනතරන් ලෙඩ රෝග මේ ශරීරයට ගොදුරක්ද, මේ රෝගවලට ගොදුරක් මේ කය. ඒ නිසා ඔබටවත් මටවත් අපි කාටවත් අපි කැමති වුණා කියලා, කැමති වූ පමණින් මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනික පින්වතුනි, අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ ආවිෂ පිරිහිච්ච වේගෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙන ස්වභාව ධර්මයේ පරිසරයේ හැම දෙයක්ම වස විසෙන් පිරී ගිය ලෝකෙක මිනිස්සුන්ගේ ආවිෂ අඩුම වෙමින් අන්තක්කල්ප විනාශයකට ළඟ ළඟ යන යුගයක අපි මේ ජීවත් වෙන්නේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ, දැන් ඔබ ධර්මයේ නොදන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අදනේ දියුණු ලෝකේ, අද හැමදේම දියුණුයි, අද තරම් දියුණු කාලයක් තිබිලා තියෙනවද? අපි දියුණුව කියලා දකින්නේ බාහිර උපකරණ ටිකක්. දැන් අපි ගමු බුදුහාමුදුරන්ගේ කාලේ, මේ තියෙන යාන වාහන, මේ තියෙන දියුණු තාක්ෂණය, මේ තියෙන වෛද්‍ය උපකරණ, මේ තියෙන පරීක්ෂණ විද්‍යාගාර, වෛද්‍යවරු ඕවා ඒ කාලේ තිබිලා නැහැ. හැබැයි ඒ කාලේ මිනිස්සු අදට වඩා දීර්ඝායුෂ වින්දා. ඒ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා කියලා ඔබ අහලා ඇති. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. අපි ගිහි අය ගැන හිතමු. විසාකා උපාසිකාව ගැන විතරක් හිතමු. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. දැන් අද ඉන්න විසාකාවල දිහා බලන්න. අද ඉන්න අම්මලා, අද ඉන්න සමාජ ජීවත් වෙන අය එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඇඟ වැහැරිලා, කාය ශක්තිය නැහැ. බොහෝ අම්මලා එක්ක දරුවා හම්බෙන්න ගිහිල්ලා, ඔන්න මොනවා හරි දරුවා ලැබෙන්න ගිහිල්ලා, එක්ක සීස කරලා ගන්න ගිහිල්ලා, එක්ක ස්නායුවක් කැපිලා කියයි, මොකක් හරි ඔපරේෂන් එකේ ඇති වෙච්ච වැරැද්දක් කියයි, විස බීජයක් ගියා කියයි. සමහර ලාවට දරුවා ලැබෙනකොට එක්ක අම්මා ලෙඩෙක් වෙලා, එක්ක අම්මා එක්තැන් වෙලා, එක්ක අම්මට රෝගයක් එතනින් පස්සේ කොන්දෙන් පල්ලෙහා පණ, ඇගේ පණ නැහැ, කොන්ද නැකිට ගන්න බෑ, බොහොම අමාරුවෙන් ඉන්නේ. එක දරුවෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා වයසට යනකොට අවුරුදු අද සාමාන්‍යයෙන් අවුරුදු 40-50 වෙනකොට ලෙඩ ගොඩක් මිනිස්සෙකුට. ඔබ බලන්න සාමාන්‍යයෙන් අද අවුරුදු 30-40 වෙනකොට බොහෝ දෙනෙකුට මොනතරම් ලෙඩදක බෙහෙත් අහුරක් ඕනේ මිනිස්සෙකුට අද ජීවත් වෙන්න. අද අපි දියුණුයි දියුණුයි කියලා කියවත් බෙහෙත් වලින් ආහාර ගන්නවා වගේ මිනිස්සු බෙහෙත් වලින් ජීවත් වෙයි. හැබැයි විසාකාව බුදුහාඳුරන්ගේ කාලේ, ඒ කාලේ විටමින් වර්ග, අද තියෙන මේ දේවල් ওই කිසි දෙයක් නැති වුණත් බුදුහාඳුරන්ගේ කාලේ
අවුරුදු 120ක් දරුවෝ 20 දෙනෙක් බිහි කරපු විසාකාව අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා. එතකොට අපිට පේනවා එහෙමනම් ඒ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂත් අදට වඩා වැඩි. කාය ශක්තියත් අදට වඩා වැඩි. ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ කාය ශක්තිය වැඩි. ඒ කාලේ මිනිස්සු අදට වඩා යම් නිරෝගී සම්පත්තියක් එදා තිබුණා. අද අපිට බාහිර ලෝකෙ මොනතරම් දියුණුවක් අපි දැක්කත් බාහිර උපකරණවල විද්‍යාව දියුණුයි දියුණුයි කියලා අපි දැක්කට අද මිනිස්සුන්ගේ ආයුෂ කොච්චර පිරිහිලාද? අද සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 70 75 වගේ සාමාන්‍ය ආයුෂක්. ඔය අතර අවුරුදු 40 30 50 වෙනකොට හොයාගන්න බැරි ලෙඩ රෝගවලින් කී දහහක් ලෝකෙ මැරෙනවද? අපේ රටේම හිතන්න කොච්චර රෝහල්වල ඉස්පිරිතාලවල හොයාගන්න බැරි ලෙඩ රෝග ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු මිය යනවා හිටි ගමන්. ඔය අතර වසංගත රෝගේනෝ ලෝකේ ලක්ෂ ගණනින් මිනිස්සු වසංගත රෝගවලින් මිය යන නොඑක් විපත් එනවා. දැන් අද මේ වෙනකොට අපි මොන තරම් දියුණුයි දියුණුයි කිව්වත් මොන තරම් විද්‍යාඥයෝ මහන්සි ගත්තත් තාමත් හරි ඖෂධයක් ගැළපෙන බෙහෙතක් හොයාගන්න මේ වසංගතේ විතරක් නෙමෙයි ඔබ බලන්න බෙහෙතක් හොයාගන්න බැරි රෝග කොච්චර තියෙනවද? අද බලන්න පිළිකාවල් වගේ රෝග නොඑක් පිළිකා එකක් නෙමෙයි කොච්චර පිළිකා වර්ග තියෙනවද? ඒ වගේම තව කොච්චර වෛරස් වසංගත රෝග තව කොච්චර හරිහමං ඖෂධයක් නැති බෙහෙතක් හොයාගන්න බැරි රෝග තව කොච්චර ලෝකෙ තියෙනවද? මහා ධනවතුන් ලෝකෙ මහා ධන කුවීරයා මොනතරම් සල්ලි ධනය තිබුණත් යම් යම් ලෙඩ රෝගවලින් මිය ගිය අතීතයේ අවස්ථා හොඳට හොයලා විමසලා බලන්න. ඒ නිසා පින්වතුනි අපි කවුරු ජීවත් වෙන්නේ අපිට කැමති විදිහට පවත්වන්න පුළුවන් කයක් පරිහරණය කරමින් මේ කැමති ලෝකෙක නෙමෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙම පවතින දුක මත කියලා. මේ ලෝකෙම පවතින දුක මත අපි කවුරුත් ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණේ දුකක් ඔච්චරද? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසෝක අපි කොච්චර අඬනවද? දුක් වෙනවද? පරිදේව කොච්චරනම් නංගොත් කිය කිය අඬලා ඇද්ද? පපුවට ගහගන්න, ඔළුවට ගහගන්නවා මිනිස්සු, කලන්ත හැදිලා වැටෙනවා, විලාප දෙනවා. දෝමනස්ස හූල්ලනු, උපායාස සුසුම් හෙලනු, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියන් සමග එකතුවීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, මේ මුළු ජීවිත කාලෙම මොන තරම් සමාට සමහරු කියන දවසක් හිනා වෙලා හිටියොත්, දවසක් සතුටින් හිටියොත් මාසයක් අඩන්න කාරණා තියෙනවා කිය. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. අපි ලෝකෙ විසිතුරු විදිහට ලෝකෙ දකින්න උත්සාහ කරාට මේ ලෝකෙම පවතින්නේ දුක මත. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්වලා දෙන්නේ මේක අනිත්‍යයි, මේක දුකයි, අනාත්මයි. මේ ස්වභාවය අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්න මහන්සි ගන්න. ඇත්තටම විමසලා බලනකොට මේක සැපයක් නම්, නিত্য සැප සුබ ආත්ම සහගත ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා නම් කවුද මේකෙන් ගැලවෙන්නේ? කවුද නිවන් දකින්න උත්සාහ කරන්නේ? කවුරුත් ගැලවෙන්නේ නැහැ. එහෙනම් හැමෝම කැමති ඉන්න, හැමෝම කැමති අල්ල ගන්න, අතහරින්න කැමති නැහැ මිනිස්සු. හැබැයි අකමැත්තෙන් හරි අතහරින්න වෙන්නේ මේ අතා ස්වභාවේ තේරුම් ගත්ත කෙනා. කොහොම හරි වීරිය කරනවා මේකෙන් ගැලවිලා යන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි අඬා අඬා හරි ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න, නිවන් දකින්න මහන්සි ගන්න. සමහරලාවට කෙලෙස් එක්ක අමාරුයි. කෙනෙක් කොච්චර උත්සාහ කරත් සීල් රකින්න කියලා හිතනවා. හැබැයි කෙලෙස් හරියට බලවත්. පංච සීලව රැකගෙන ඉන්න බෑ. හිත නොමග යනවා. නිතර බණ අහන්න උත්සාහ කරනවා. බණ අහනකොට නිින්ද යනවා. නිදිමත ඊට වඩා බලවත්. සීල් ගන්න හිතනවා. හැබැයි කම්මැලි යන්න හිතෙන්නේ. අරතිය, කුසල් වඩන්න තියෙන අකමැත්ත ඊට වඩා බලවත්.
භාවනා කරන්න ඕනෑ කියලා හිතනවා හිතනවා කම්මැලික මේ ඔක්කොටෝ වඩා බලවත්. ඒකට පටන් ගන්න හිතෙන්නෙම නෑ. එතකොට මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපි ධර්මය දියුණු කරන්න පින් කරන්න සිල් රකින්න ගුණධර්ම පුරන්න හිත යොමු කරනකොටම අපායේ පැත්තට ඇදෙන අරමුණු ඊට වඩා වේගෙන් ඔබ වැදගෙන යනවා. ඒකට හේතුව පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ සතර අපාය මහගෙදර කරගත්ත ලෝකෙක. අපේ විඤ්ඤාණේ අපායටම බරවෙච්ච විඤ්ඤාණයක් ඔබත් මමත් අපි කවුරුත් පරිහරණය කරන්න. සතර අපාය වැටි වැටි දීර්ඝ සංසාර ගමනේ අපාය මහගෙදර කරගෙන ආපු සංසාර ගමනක් අපිට තියෙන. අන්නේ අපාය මහගෙදර කරගෙන මේ ආපු සංසාර ගමන තුළ හිත ඇදෙන්නේම අපාය පැත්තටමයි. හිත ඇදෙන්නෙම දුගතිය පැත්තටමයි. එවැනි හිතක් ධර්මයට හරවන්න නම් කරුණු තුනක් බලවත්ව මතු කරගන්න ඕන. ආතාපි කෙලෙස් තවන වීරිය තියෙන්නට ඕන. සම්පජාන හොඳ නුවණක් තියෙන ඕන. හැම වෙලාවෙම ධර්මියත් එක්කම ගලප ගලප විමසා බලන නුවණ. ඒකට කියනවා සම්පජාන. සතිමා හොඳ සිහියක් පවත්වන්නට ඕන. හැම වෙලාවෙම සිහියෙන් ඉන්න ඕන. සතර සතිපට්ඨානය තුළ පිහිටවාගත්ත මනස සිහියක් පවත්වන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔන්න ඔය කාරණා එක්තැන් වෙච්ච තැන වීරිය නුවණ සිහිය බලවත් කරගත්ත තැන මේ ධර්ම අවබෝධය කරා යන්න පියවරෙන් පියවර යාගන්න පුළුවන්. කොහොම හරි ඔබට දුවලා යන්න බැරි වුණත් වේගෙන් යාගන්න බැරි වුණත් ඇවිදගෙන හරි බඩගාගෙන හරි පියවරෙන් පියවර හරි ධර්මයේ පැත්තට යාගන්න ධර්ම අවබෝධයේ පැත්තට යන්න උත්සාහයක් ගන්න. සංසාරයේ අපාය පැත්තට වැටෙන මාර්ගයේ නෙමේ ධර්මයේ පැත්තට යන්න උත්සාහයක් ගන්න. තේ පිණිස ඔබ හැම දිනාටම තුන්රුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසි ලොවාසි හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සියලු සිත් දහමින්ම සූපත් වේවා. බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග පුරා හෝරාවක කාලයක් තුරාවට මතියුතුම් සද්ධර්ම දේශනාවක් ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. සදහැවතුනි ඉසි ධර්මානුකූල මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වූ අප පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදළමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේන පුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාරහ ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේ විසිනුයි මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු. අපි හැම දිනම හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේට පාදාභිමන්දරෙන් යුතුව පුණ්‍යානුමෝදනා වන්න සිද්ධ කරමු. සාතුහු සාතුහු සාතු. උතුම් සදහම් දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුණු මාතලේ තැන නොඹර 19 එක ලිපිනෙහි පදිංචි නදීකාවක් කුඹර මහත්මිය චන්දන මාබෝපිටිය මහත්මයා එවැගේම උෂාන්ත මාබෝපිටිය රන්දික මාබෝපිටිය සහ තිසර මාබෝපිටිය යන පුතුන්ට හැම දිනාටම නිදුක් නිරෝගී භාවය වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු බලාපොරොත්තු එලෙසින්ම සාක්ෂාත් වේවා. උතුම් ජීවිත අවබෝධයේ පිණිසම හැම දිනාටම මේ උතුම් සදහම් දේශනාව උපකාරයක්ම වේවායි ප්‍රාර්ථනා සිද්ධරාගෙනයි ඔබේ නිවහනින් සමුගන්නේ. නැවතත් මුණ ගැහෙමු මෙත් බුද්ධ භිවන්දනා සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.